නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පොහොය දිනවල පවත්වන ඒ දහම් වැඩසටහන් මාලාව අපි ගිය පොහොය දවසේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ ඒ උතුම් වූ බුද්ධ ධර්මය ලොවට පහළ වෙච්චි දවසයි. ඉතින් ඒ දවස තුළ පැහැදිලි කරලා දුන්නා, පැහැදිලි කරගෙන ආවා ලෞතර බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ සුවිශේෂී ධර්මයක් ලෝකයට බිහි වෙනවා. ඒ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ධර්මයයි. මේ ධර්මය තුළ විවිධ ලක්ෂණ, ඒ වගේම අනිකුත් සියලුම ශාස්ත්‍රවරු, ඒ වගේම අධ්‍යාත්මික ගුරුකුල ලබා නොගත්ත, අවබෝධ නොකරගත්ත ධර්ම කාණ්ඩයක් මේ ධර්මය තුලත් අන්තර්ගත වෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මය තුල. ඒවා පැහැදිලි කරනකොට මේ සුවිශේෂී ධර්මතා තමයි එකක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම, මේ සංසාර විමුක්ති මාර්ගය පිළිබඳව සර්ව සම්පූර්ණ විස්තරයක් අවබෝධ වෙන්නේ, ක්‍රමයක් අවබෝධ වෙන්නේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේට. ඒ වගේම චතුරාර්ය සත්‍ය, මේ චතුරාර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය හතර ලෝකයට පහළ වෙන්නේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වුණාට පස්සේ. ඒ වගේම තවත් සුවිශේෂී ධර්මතාවයක් මේ බුදුහාමුදුරන් වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මයේ තුල තියෙනවා. ඒක ධර්මයේ හඳුන්වනවා හේතුඵල ධම, පටිච්ච සම්පදාය. දැන් අපි වෙසක් පොහොය දවසේ පැහැදිලි කරලා දෙන්න ආරම්භ කරනවා කිව්වා. මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ පටිච්ච සම්පදාය සම්බන්ධ ධර්ම කාරණා. මේ පටිච්චසමුප්පාදය කියන ධර්මය බුදුරයන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ විද්‍යාමාන වෙන දෙයක්. මේකට හේතුඵල ධම කියලා පහසුවෙන් ධර්මයේ තුල විස්තර වෙනවා. මේ හේතුව හැබැයි අනිකුත් ආගම්වල, ඒ වගේම අනිකුත් දර්ශනවල, අනිකුත් ශාස්ත්‍රවරු මේ සංසාරය පවතින්නේ හේතුවක් විදියට තවත් සත්පුජ්‍යල භාවයක් හෝ සත්පුජ්‍යල ස්වરૂපයන් ගණනාවක් හෝ පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් මහා බ්‍රහ්මයා කියන සත්ව ස්වરૂපය සංසාරයට හේතු විදියට සලකන ආගම් ධර්ම තියෙනවා. එතකොට එවැනි බ්‍රහ්ම ස්වરૂප විවිධ ස්වરૂපයෙන් විවිධ විදිහේ සත්ත්ව පුජ්‍යල භාවයෙන් යුක්ත වූ මහා බලවේගයක් මේ සංසාර පැවැත්මට, සංසාරයේ දුක හෝ සැප පැවතීමට, සංසාරගත සත්වය බිහිවීමට හේතුව වශයෙන් ඒ ආගම්, ඒකට ආවේනික ඒ ආගමට අදාළ තවත් පුජ්‍යල භාවයක් හෝ සත්ව පුජ්‍යල භාවයක්, එහෙම නැත්නම් ඊශ්වර භාවයක් ඒ ධර්ම වලින් පැහැදිලි කරනවා. දැන් ඔය අතර තමයි ලෞතර බුදුහාමුදුරුව කෙනෙක් පහළ වෙලා ඊට සම්පූර්ණ වෙනස් දෙයක් සත්‍ය ලෙස ආර්ය සත්‍ය හතර තුල තවත් සත්ව පුජ්‍යල භාවයක් නියෝජනය කරන්නේ. එහෙමනම් මේ සංසාර පැවැත්ම, සංසාරයේ සැකැස්ම, සංසාරගත සත්වයා
මුහුණ දෙන සියලු දේවල් වලට සංසාර සකස්මක් හදන සෑම දෙයකටම මූලික හේතුව දහමක් නැත්නම් ධර්මතා ටිකක් කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ. මේ ධර්මතා කියන්නේ ඇත්තටම සිත තුළ හටගන්න දේවල්. දහම කිව්වම මේ වගේ තැනකදී දහම කියන්නේ සිත තුළ හටගන්නේ. එහෙනම් මේ හේතුඵල ධහම කියන්නේ තවත් සතිපුජ්‍යලයක් නෙවෙයි, මේ සංසාරගත සෑම ක්‍රියාවකටම සංසාරගත සත්‍යයේ දිවි පැවැත්මට වෙන්න පුළුවන්, සංසාර පැවැත්මට වෙන්න පුළුවන් හේතු වෙලා තියෙන්නේ තවත් බ්‍රහ්ම ඊශ්වර වගේ තවත් සුවිශේෂී සත්ත්ව ස්වරූපයක් නෙවෙයි, මේ සිත තුළ හටගන්න ධම්ම ස්වරූපයක් කියන එක තමයි මේ හේතුඵල ධහමෙන් පැහැදිලි කරන්න යන්නේ. එහෙමනම් හේතුඵල ධහම තුල තියෙන්නේ සිත තුල හටගන්නේ දේවල් සම්බන්ධව තියෙන විග්‍රහයක්. ඒකට තවත් භෞතික තත්වයක් හෝ ඒ වගේම වෙනත් විදිහේ උත්තරීතර සත්ව ස්වરૂපයක් හෝ වෙන දෙයක් අන්තර්ගත නැහැ කියන ගැඹුරු ධර්මයේ තමයි හේතුඵල ධහම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් මේ හේතුඵල ධහම ගැන විස්තර වෙන සූත්‍ර විශාල සංඛ්‍යාවක් ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙනවා. එවෙන් ඒ සඳහාම වෙන්විච්චි සූත්‍ර තියෙන ගොණුවක් තියෙනවා සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ. ඒ නිදානිය කියන්නේ අතර මේ සංසාර පැවැත්මට නිදාන කියන තේමාව යටතේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර. මේ සූත්‍රවල දීර්ඝ සූත්‍රත් තියෙනවා ටිකක්. ඒ වගේම කෙටියෙන් මේ හේතුඵල ධහම පැහැදිලි කරපු තැනුත් තියෙනවා. මේ හේතුඵල ධහම කියන එකේ එතකොට පැහැදිලි කරන්න මූලික කරුණු 12ක් විතර භාවිතා කරනවා. දැන් තනි දෙයක් විදිහට නෙමෙයි භාවිතා කරන්නේ, දහම් කරුණු 12ක්, ධර්මතා 12ක්, නැත්නම් සිත තුළ හට ගන්න පුළුවන් කාරණා 12ක්. ඒ 12 එතකොට හේතුඵල ධහමේ සාරාංශය වෙනවා. දැන් මතක තියාගන්න ඕනේ, දැන් බුදුහාමුදුරුවෝ මේ හේතුඵල ධහමෙන් කියා දේශනා කරන්න යන්නේ, පැහැදිලි කරන්නේ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා වූ මූලික අවබෝධය. බුදුදහමෙන් පෙන්නුම් කරන මූලික දෙයයි. මූලික දෙය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත මේ සංසාරයේ දුකයි. එන සංසාරයේ පැවැත්මක් කොහෙද තියෙන්නේ? එතන සැඟවෙච්ච දුකක් තියෙනවා. ඒ සංසාරගත සත්‍යයට සමහර විට මේ දුක විද්‍යාමාන නැහැ. ඒ සංසාරගත ස්වરૂපය අනුව එයාට සමහර දුකක් විදිහට, සමහර දේවල් සැපක් විදිහට ව්‍යාජ ස්වરૂපයකින් පෙන්නුම් කරනවා. ඒ ව්‍යාජ ස්වરૂපයකින් පෙන්නුම් කරන සැප බුදුහාමුදුරු පෙන්නනවා ඒකත් දුකයි කියලා. එහෙමනම් දැන් අපිටත් මේ මිනිස්සෙක් විදිහට සියලුම මනුස්ස වර්ගයාට තේරෙන ආකාරයේ දුකකුත් තියෙනවා, තේරෙන්නේ නැති ආකාරයේ දුකකුත් තියෙනවා. ඒ තේරෙන්නේ නැති ආකාරයේ දුකට මිනිස්සු කියන සැපයි කියලා. දැන් ඔයිට වැඩිය මනුස්සත්වයෙන් ඉහළ සංසාරගත සත්වය ගත්තම දේවත්වය, ඒ දේවත්වයේ ඉන්න සත්තු දුක කියන දේ, ඒ වගේම අපි කියන දුක කියන දේ අතර වෙනසක් තියෙනවා. එහෙනම් ඒ වගේම මේ අපි මිනිස්සු වෙන්න පුළුවන්, දේවත්වයේ ඉන්න සත්තු වෙන්න පුළුවන් දුකයි කියන දේ සම්පූර්ණයෙන් අත්හැරපු කට්ටියකු සංසාරේ ඉන්නවා. ඒ බ්‍රහ්ම කියන. එහෙනම් මේ එකිනෙකට වෙනස් වෙන මේ සංසාර දුකේ යම්කිසි ප්‍රමාණ අවබෝධ කරගත්ත ස්වરૂපයන් අනුව තමයි මේ සංසාරයේ 31 තලය, සත්වෙන් 31 තලයකට ධර්මයේ වෙන් කරලා තියෙන්නේ. එහෙනම් මිනිස්යන්ටත් යම්කිසි ප්‍රමාණයක සංසාර දුකේ හඳුනා ගැනීම ටිකක් කරන්න පුළුවන්.
හැබැයි සංසාර දුක තියෙන තැන සැපක් විදිහට ව්‍යාජ ලෙස රැවටෙන තැනුත් මිනිසයාගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ රැවටීම ඊට වැඩි අඩු ගතියක් තියෙනවා දේවත්වය තුල. ඒ රැවටීම තවත් අඩු ගතියක් තියෙනවා බ්‍රහ්මත්වය තුල. දැන් මෙන්න මෙහෙම මෙන්න මේව අල්ලගෙන මේ සම්බන්ධතා මේ වගේ සත්ත්ව ස්වરૂප අල්ලගෙන එන්නේ ඉහළම මට්ටමේ සත්ත්ව ස්වરૂපයක් හෝ පහළම මට්ටමේ සත්ත්ව ස්වરૂපයක් මේ සංසාරයේ නිර්මාණය වෙන්නා සංසාර පැවැත්මට උදව් වෙනවා කියන එක තමයි අනිකුත් ආගම් ධර්මවල පැහැදිලි කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඊට පටහැනි දෙයක් දේශනා කරනවා. එහෙම සත්පුජ්‍යල භාවයක් ඇත්තටම ලෝකේ නැහැ. තියෙන්නේ මේ හේතුඵල ධම. මේ හේතුඵල ධම එතකොට සිත තුල හටගන්න ධර්මතා ටික. හැබැයි මේ ධර්මතාවලින් නිර්මාණය කරන සංසාර ඕනම ස්වરૂපයක් දුකකට ලක් වෙලා තියෙනවා. දුකකින් යුක්තයි කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා. ඒක හින්දා සංසාරයේ දුකයි. එතකොට සංසාරයේ සැප කියන දෙයක් සංසාරය තුල දකින්න හම්බෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. ඒ වගේම සංසාර විමුක්තිය තුල සැපක් තියෙනවා කියලා දේශනා කරනවා. එහෙමනම් සංසාර විමුක්තිය තුල සැපක් තියෙනවා නම් සංසාරය තුල හැමතැනම දුකක් පවතිනවා නම් මෙන්න මේ සංසාර දුක හෝ සංසාර දුක කියන්නේ එහෙනම් සංසාරගත සත්ත්ව ස්වરૂපයක් කොහෙද විද්‍යාමාන වෙන්නේ එතන දුක තියෙනවා කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එහෙමනම් මේ සත්ත්ව ස්වરૂපයක යම්කිසි ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා විඳවන දෙයක් අතීත ක්‍රියාවක විපාකයක් විදිහට වර්තමානයේ ලබන දෙයක් වෙන්න පුළුවන්. ඒ හැමතැනම මේ සංසාර දුක අන්තර්ගතයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. වගේම මේ සංසාර දුක නිර්මාණය වෙන ධර්මතා ගුණුව තමයි මේ හේතුඵල ධම කියලා කියන්නේ. එහෙනම් මේ පටිසම්පාදයේ කියලා ගාක් අය හිතාගෙන ඉන්නවා. දැන් එක එක මතවාද තියෙනවා. බුද්ධ දේශනා අනුවම ශ්‍රාවකයන්ට මේව වරදින තැන් තියෙනවා. ඒක නිසාවෙන් මේ හේතුඵල ධම කියන්නේ එකෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරන්න හදන්නේ දැන් බුද්ධ දේශනාවේ මූලික ස්වરૂපය. සංසාරයේ දුකයි. මෙන්න මේ දුක කියන එක හටගන්න පත්‍ය කාරණා නැත්නම් මේ දුක කියන එක නිකම්ම තනියෙන් ශනිකව හටගන්න එකක් නෙමෙයි. ඒකට එකිට එකට බැඳිච්ච ක්‍රියාදාම ධර්මතා තව 11ක් තියෙනවා. එන්නේගේ අනුපිළිවෙල හා එකිනෙකට සම්බන්ධ වෙන සහ සම්බන්ධය ගැන පැහැදිලි කිරීම තමයි හේතුඵල ධමයෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දුකේ නිර්මාණය, සංසාර දුකේ නිර්මාණය. ඒකෝ සංසාර දුකේ නිර්මාණය කියන සංසාරයේ නිර්මාණය කියලා ගත්තාට වැරද්දක් නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාව සංසාරයේ දුකයි. එහෙනම් සංසාරය ගැන කතා කරාත් දුක ගැන කතා කරාත් දෙකක් නෙමෙයි එකක් වෙනවා. මෙන්න මේ කියන සංසාර දුක ඇති කරන ක්‍රමවේදයක් විද යාන්ත්‍රණයක් තියද ඒ යාන්ත්‍රණයට භාජනය වෙච්ච ඒ යාන්ත්‍රණයක එකිනෙකට බැඳිලා කටයුතු කරන ධර්මතා 12 ගැන තමයි මේ හේතුඵල ධමයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේවා තෙලක් අය වරද්දලා තේරුම් ගන්නවා. දැන් බුද්ධ දේශනාවල තියෙනවා මෙහෙම හේතුඵල ධම යමෙක් දකීද හේ මා දකි. සිංහලෙන් ගත්තම එහෙම අර්ථ තියෙන දේශනා තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ යමක් දකීද එයා බුදුහාමුදුරුව දැක්කහ සමානයි. ඒ කියන්නේ ධර්මය දැක්කහ සමානයි. එහෙනම් සංසාර දුකේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා කියනවා හේතුඵල ධම ලබා ගත්තොත්. හේතුඵල ධම ලබා ගත්තොත් කියන්නේ මෙතන ලැබෙන ඵලයක් නෙමෙයි අතට මේක හේතුඵල ධම අවබෝධ වුණොත්. ඒක නිසාවෙන් සමාජයේ වර්තමාන සමාජයේ ඕන එකක්
අධ්‍යාපනයෙන් විසඳන්න යන සමාජයක්. මොකද අද වර්තමානයේ ඉන්න මිනිස්සු ලෝකේ කොහේ හිටියත් මොන ජාතිකයේ වුණත් මොන ආගමික වුණත් ඒ සියලු මිනිස්යාගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ ඉගෙන ගැනීම. වර්තමානයේ තියෙන ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම. අධ්‍යාපන ක්‍රම විෂය කරුණු ඉගෙන ගැනීම. ඒකින්ද දැන් වර්තමානයේ විශාල පෙළඹීමක් තියෙනවා අර මූලික බුද්ධ දේශනාවට පටහැනි දේවල් කරන්න. මොකක් අය මහන්සි ගන්නවා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ යමෙක් පටිසම්පාදයේ දකීද හේමා දකී. ඔහු බුදුහාමුදුරුවෝ දකී. නැත්නම් ඔහු ධර්මයේ දකී. එහෙම නැත්නම් යමෙක් පටිසම්පාදයේ දකීද ඔහු නිවන දකී. චතුරාර්ය සත්‍ය අවබෝධය දකී. දැන් මේක බුද්ධ දේශනාවට අනුගත දෙයක්. ඒකින්ද අර අධ්‍යාපනයෙන් සියලු ප්‍රශ්න විසඳෙනවා කියන මෙවැනි වර්තමාන සමාජයකට බහුල ලෙස නොමග යන අවස්ථාවක් වෙනවා මේ හේතුඵල දහම. එහෙනම් නොමග යන්නේ කොහොමද? උත්සාහ ගන්නවා බෞද්ධ වුණත් හේතුඵල දහම ඉගෙනගෙන නිවන් දකින්න. හේතුඵල දහම ඉගෙනගෙන බුදුන් දකින්න. හේතුඵල ධර්ම ඉගෙනගෙන ධර්මය අවබෝධ කරගන්න. හේතුඵල ධර්ම ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේක නෙවෙයි බුද්ධ දේශනාව. යමෙක් පටිච්චසමුප්පාදය දකීද හේමා දකී කියන්නේ මේ පටිච්චසමුප්පාදය දකින එක පටිච්චසමුප්පාදයේ තියෙන හේතුඵල ධර්ම අවබෝධ වෙන එක හේතුඵල ධර්ම ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ලැබෙන ඵලයක්වත් නෙමෙයි. හේතුඵල ධර්ම අවබෝධ වෙන එකයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එකයි දෙකම සමානයි. එහෙනම් පටිච්චසමුප්පාදය අවබෝධ වෙනවා කියන එකට තියෙන මාර්ගයයි ඒ වගේම නිවන් දකින මාර්ගයයි දෙකක් නෙමෙයි එකක්. දැන් චතුරාර්ය සත්‍යයේදී බුදුහාමුදුරුව පෙන්නනවා එතන තියෙන කාරණා හතරයි මෙතන තියෙන 12 ඉච්චරයි වෙනස. ඒකට චතුරාර්ය සත්‍ය මේ කියන හේතුඵල ධර්ම තුල අන්තර්ගතයි. චතුරාර්ය සත්‍යදී පැහැදිලි කරනවා නිවන් දකින ඒකායන ක්‍රමය, සංසාර දුකේ විමුක්තිය ලබන ඒකායන ක්‍රමය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි. එය සීල සමාධි ප්‍රඥා වැඩීමයි. එහෙනම් ශික්ෂා තුන වැඩීමයි. ඒ ගැන විස්තර ඕන තරම් සූත්‍රවල තියෙනවා. එතකොට එහෙම සූත්‍ර එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ ඒ දේශනාවම තමයි යමෙක් පටිසමුප්පාදය අවබෝධ කරගන්නත් තියෙන ඒකායන මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීම. දැන් ඒක විකෘති වෙලා තමයි වර්තමානයේ අය උත්සාහ ගන්නේ පටිසමුප්පාදයේ මේ නිවන් දකින්න ලේසි ක්‍රමය හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදයේ ඉගෙන ගැනීමයි කියලා විකෘති කරගෙන තියෙනවා. එතකොට ඒ අනුව වෙනම උපාසක උපාසිකාවන් පොත් කියවනවා, දේශනා සුවිශේෂී පටිච්චසමුප්පාද දේශනා අහනවා. මොකටද මේ? නිවන් දකින්න ලේසි ක්‍රමයක් කියලා. එහෙම බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. යමෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා ඒ ආරෂ්ඨාංග මාර්ගය වඩලා සම්පූර්ණ වෙච්ච තැන පවතින දහමක් තියද ඒ දහම ගැනයි පටිච්චසමුප්පාදයෙන් විස්තර වෙන්නේ. එහෙම නැතුව පටිච්චසමුප්පාදයේ ඉගෙනගෙන ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනවා කියන ධර්මයක් බුදුහාමුදුරුවෝ පෙන්නලා නැහැ. මේ දෙක. දැන් ඉතින් මේ අපි මේ පොයේ ඉඳලා මතක කරපව ආකාරයට පළවෙනි විසප්පෝයේ දවසේ ගිය පොයේ දවසේත් පැහැදිලි කරලා දුන්නා මේ පටිච්චසමුප්පාදයේ තියෙන අවිද්‍යාව කියන එක ගැන විස්තරයක්. දැන් අපි දිගට බලාපොරොත්තු වෙනවා මේ හේතුඵල ධර්ම තුන නැත්නම් පටිච්චසමුප්පාදයේ තුල අන්තර්ගත ධර්මකාරණා ගැන තම තමන්ගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන භාවනාවක් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ?
වගේ මොනවද අපි මේවැන් ඉගෙන ගන්න ඕනේ? එහෙම නැත්නම් අපි තවදුරටත් හේතුඵල ධහම ඉගෙනගෙන මේ නිවන් දකින්න යනවද? නැත්නම් ආරියෂ්ටාංග මාර්ගයේ වඩන ක්‍රමයක් අනුගමනය කරලා බුදුහාමුදුරුව පෙන්වපු නිවන කරා යනවද කියන එක වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. මොකද එහෙම වෙන් කරගත්තේ නැත්නම් දැන් මේ පින්වතුන් හැමදෙනාම උපදෙස් ලැබිලා තියෙන්නේ, පුහුණු වෙන්නේ ආර්යෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් භාවනාවක් වන සතිපට්ඨාන භාවනාව පුහුණු වෙන එක. දැන් එහෙනම් මේ පුහුණුවේ ඉස්සරහට යන්න යන්න අවබෝධ වෙන්න ඕනේ හේතුඵල ධර්මයේ කොටස් තමයි. එහෙම නැතුව මේ පින්වතුන්ට උනත් සමාජයේ ලෝකයේ කියන වෙන වෙන දේශනා හෝ එක එක පුජ්‍යලයා කියන වර්ණාදී හැ බලලා මේ අපිට මේ භාවනාව සාර්ථක වෙන්න තව අඩුපාඩුවක් වෙන්න ඇති හේතුඵල ධහම ගැන ඉගෙන ගත්තේ නැති එක කියලා වරදවා තේරුම් ගැනීම තමන්ගේ පුහුණුව අසාර්ථක වීමට හේතුවක්. එහෙමනම් අපි මේ දේශනාවලින් පෙන්වන්න යන්නේ තමන්ගේ මේ කරන පුහුණුව යටතේ ලැබෙන ඵලය ගැන බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මකාරණා පැහැදිලි කිරීමක් මිසක් මේ දේශනා අහලා ඔයගොල්ලන්ට නිවන් දැකෙනවා කියන බොරු ආරංචිය, ඒ ව්‍යාජ ස්වરૂපිය ඒත්තු ගන්නන්න නෙවෙයි. මොකද නිවන් දැකින ඒ කායන ක්‍රමයේ ආර්ය ශ්‍රාංග මාර්ගය වැඩිමයි. නැවත මතක් කරගන්න. ඒ සඳහා තියෙනවා ශික්ෂා තුනක්. සීල, සමාධි, ප්‍රඥා. මේක සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වැඩෙනකොට දහමක් ඉතිරි වෙනවා. ඒ දහම හේතුඵල ධහමයි. එහෙමනම් අපිට පුළුවන් මේ හේතුඵල ධහම කියන එක ඉගෙනගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ශ්‍රාවකයෙකුට ඉතුරු වෙන දෙය හේතුඵල ධහමයි. එහෙනම් නිවන් දැකපු තැන පැහැදිලි කරාන්න තියෙන එක ධර්ම ක්‍රමයක් හේතුඵල ධහමයි. දැන් ඒක නිසාවෙන් අපි මේ හේතුඵල ධහමේ මූලික පාඩ ටික කවුරුත් අහලා තියෙන උඟක් අයට පාඩම් තියෙනවා මේවා අහලම නැත්නම් කියෝලම. ඒ හැමතැනදීම ත්‍රිපිටකයේ තියෙන සූත්‍රවල මේ පටිච්චසමුප්පාදේ විස්තර කරන්නේ ඒකාකාර වචන ටිකකින්. දැන් විභංග සූත්‍රය කියලා නිධාන සංයුත්තේ තියෙනවා මේ පටිච්චසමුප්පාදේ ටිකක් දීර්ඝ ලෙස විස්තර කරපු සූත්‍රයක්. ඒ සූත්‍රයේ හෝ අනිසූත්‍ර මොන දේ ගත්තත් බුද්ධ දේශනා හැම එකම මේ ක්‍රමය තමයි පටිච්චසමුප්පාදයේ හේතුඵල ධහම විස්තර කරන්නේ. දැන් මේ විභංග සූත්‍රයේ තියෙන පාඩේ ගත්තත් මේ පින්වතුන්ට හුඟක් වෙලාවට කටපාඩම් තියෙන්නේ මේ පාඩේ තියෙන කාරණා ටික තමයි. දැන් විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා සංයුත්ත නිකාය නිදාන වග්ගයේ තියෙන විභංග සූත්‍රයේ කතමාච භික්කවේ පරිසම්පාදෝ අවිද්‍යාපච්චයා භික්කවේ සංඛාරා, සංඛාරපච්චයා විඥාන, විඥානපච්චයා නාම රූප, නාම රූපපච්චයා සලායතන, සලායතනපච්චයා පස්සෝ, පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසි සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. එතකොට මේ අවසාන වාක්‍යය මේ පාඩ ටික හැම මේ ටික සමානව සියලු සූත්‍රවල තියෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. සමුදය කියන්නේ දුක ඇති කරන හේතුව මේකයි. ඒව මේතස්ස කේවලස්ස. කේවලස්ස කියන්නේ සර්ව සම්පූර්ණ කියන එක. සියලුම දුක් කියන එක. එහෙනම් සංසාරයේ පවතින සියලුම දුක්වල ඇති වෙන ක්‍රමවේදය මේකයි. එතකොට දැන් මේ ක්‍රමවේදී ඉගෙන ගත්තා කියලා කාටවත් දුක නැති වෙන්නේ නැහැ.
ඒ ඉගෙන ගැනීම දුකක් වෙනවා, ඉගෙනගෙන තමන්ට නොතේරෙන එක ඊට වැඩිය දුකක් වෙනවා. ඒ වගේ ඉගෙනගත්ත එක තව කෙනෙක් කිව්වම ඕක නෙමේ අර්ථය, මෙන්න මේකයි මේ පටිච්චසමුප්පාදයේ අර්ථය කියලා තමන් ඉගෙනගත්තේ අර්ථයට පටහැනි දෙයක් ප්‍රකාශ කරනකොට පටිච්චසමුප්පාදයේ ඉගෙන ගැනීම දුක වෙනවා. ඒකත් අයිති මේ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හොති කියන එක. එහෙනම් ඒකෙන් තේරෙනවා අපිට මේ හේතුඵල ධම කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. සංසාරයේ පැවැත්ම කියන්නේ දුකේ පැවැත්ම. ඒ බුදුහාමුදුරු පෙන්වන්නේ සංසාරයේ දුකයි කියලා. එහෙනම් දුකේ පැවැත්ම ඇති වෙන ක්‍රමයක් ගැන විස්තර කිරීම. දැන් ඕකම තව විදිහට කෙටියෙන් විස්තර කරන්න තැන් තියෙනවා. දැන් ඒ කෙටියෙන් විස්තර කරන්න තැන් තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය හතර. දුක්ඛේ දැන් දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමය. එතන දුක නැති කරන ක්‍රමය තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩි. එතකොට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩි වීම දුක නැති ක්‍රමය, නැති කරන ක්‍රමය කියලා පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍යයේදී. ඒක ඉතින් හැම තැනටම හැම ශ්‍රාවකයන්ට පොදු ලක්ෂණයි. ඒ කියන්නේ දුක නැති වෙන සංසාර විමුක්තිය ලැබෙන තැන. එහෙනම් දුක තියෙන සංසාර නම් දුක නැති තැන සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය ලැබෙන හැම තැනදීම ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිලා අවසානයක් වේතුමයි. ඉතින් පටිච්චසමුප්පාදයේ ඉගෙන ගත්තට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිලා අවසාන වෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි කියනවා නම් පටිච්චසමුප්පාදයේ හරියට ඉගෙනගෙන සෝවාන් වෙනවා කියලා ඒක ධර්මයට පටහැනි. ඉගෙනගෙන සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච අවස්ථාවේ තියෙන දහම හේතුඵල ධහමයි පටිච්චසමුප්පාදය. හැබැයි සෝවාන් වෙන තැන සෝවාන් මාර්ග සිත තුළ තියෙන ධහම හේතුඵල ධහමයි. ඒ වගේම ඒ වගේ දැන් හේතුඵල ධහම කිව්වම මෙතන තියෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ සංසාරයක් හදන්නේ නැති දුක හදන්නේ නැති කොටසයි. මේකේ කොටස් දෙකක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ එහෙම එකක් නෙවෙයි, සංසාරයේ හදන ස්වરૂපයේ පටිච්චසමුප්පාදයේ ආකාරයයි. අනුලෝම පටිච්චසමුප්පාදය කියලා ධර්මයේ කියනවා. සංසාරයේ හදන එකට අනුලෝම. ඒ කියන්නේ අනුලෝමයේ මූලික ලක්ෂණය මේක පැහැදිලි කරනකොට ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකං දස්ස සමුදයෝ හෝති. දුක ඇති වෙන ක්‍රමය කියලායි පැහැදිලි කරන්නේ. ප්‍රතිලෝම පරිසම්පාදේ කියලා තව එකක් තියෙනවා. එතකොට තියෙන්නේ මේ සංසාර දුක නැති තැන පැහැදිලි කරන ක්‍රමය. එහෙනම් දැන් සංසාර දුක ඇති වෙන විදිහේ අංග තියෙනවා මේකේ. සංසාර දුක නැති ආකාරය අංගක් තියෙනවා. එහෙනම් සංසාර දුක ඇති වෙන විදිහේ අංග වෙනකොට අවිජ්ජා පත්‍යා සංඛාරා. මේ සංසාර දුක ඇති වෙන තැන අංග දෙකක්. එක අංගයක් අවිද්‍යාව, අනික් එක සංස්කාර. ඒ වගේම සංසාර දුක ඇති වෙන තැන තියෙනවා විඥාන, සංඛාර පත්‍යා විඥාන. ඒ වගේම විඥාන පත්‍යා නාම රූප. මේ විඥානයේ හේතු කරගෙන නාම රූපය ඇති වෙනවා. නාම රූප පත්‍යා සලායතන. ඒතර නාම රූපය හේතු කරගෙන පත්‍ය වෙලා සලායතනය හැදෙනවා. මේ සංසාර හැදෙන අවස්ථාව. සලායතන පත්‍යා පස්සෝ. සලායතනයේ හේතු කරගෙන පත්‍ය වෙලා ස්පර්ශය හටගන්නවා. ස්පර්ශ පස්ස පත්‍යා වේදනා. ඒ වේදනා ඇසුරු කරගෙන, හේතු කරගෙන, පත්‍ය කරගෙන පස්ස ඇසුරු කරගෙන, ස්පර්ශය ඇසුරු කරගෙන, ඒ වගේම පත්‍ය කරගෙන වේදනාව හටගන්නවා. වේදනා පත්‍යා තණ්හා. මේ තණ්හාවත් එහෙම හටගන්නවා. මේවා ඔක්කොම සංසාරයේ හදන පැත්තේ අනුලෝම පටිච්චසම්පාදයේ අංගයි.
ඒක තියෙන මූලික ලක්ෂණය මොකද්ද? ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හොති. මේ විදිහට තමයි සංසාර දුක හැදෙන්නේ. සංසාර දුක කිව්වම මුතු දෙයක් නෙමෙයි සංසාරය හැදෙන්නේ කියලා කිව්වට ධර්මානුකූලව වැරද්දක් නැහැ. මොකද බුදුහාමුදුරු පෙන්වන සංසාරයේ දුකයි. දැන් මේ විදිහට අරගත්තට දැන් බලන්න මේකේ තියෙනවා තණ්හාව කියලා එකක්. හේතුඵල ධමයේ වේදනාපච්චය තණ්හා. එතකොට චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව සංසාර දුකට හේතුව තණ්හාව කියනවා. ඒ තණ්හාවයි මේ පටිසම්පාදයේ දේශනා කරන තණ්හාවයි දෙකක් නෙවෙයි එකමයි. එහෙමනම් මේ තණ්හාව ඒකයි. ඒ වගේම චතුරාර්ය සත්‍යයේ දුකක් ගැන කියනවා පළවෙනි ආර්ය සත්‍යයේ දුක්ඛ ආර්ය සත්‍යය. ඒ දුකම තමයි ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුක්ඛාරි සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍යයේ අරගෙන තියෙන්නේ මේ හේතුඵල ධමයේ කොටස් ටික. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එකයි හේතුඵල ධම අවබෝධ වෙනවා කියන්නේ දෙකක් නෙමෙයි එකමයි. ඒකට නැතුව අමුතුවෙන් පටිච්චසමුප්පාදී ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය කාටව අවබෝධ වෙලාද නැහැ. චතුරාර්ය සත්‍ය ඉගෙනගෙන කාටවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද නැහැ මේ සංසාරේ මේ ශාසනේ. කාට හරි මේ ශ්‍රාවකයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් අවබෝධ වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි ළමයි. එහෙමනම් දැන් චතුරාර්ය සත්‍ය තුල තියෙන ආර්ය සත්‍ය හතර එහෙමනම් කොහෙද තියෙන්නේ? මේ කරුණ 12 තුලයි. දැන් අපි දැක්කනේ දුක කියන එක දුක් ආර්ය සත්‍ය එහෙනම් තියෙන්නේ මේ හේතුඵල ධර්මයේ අනුලෝම හේතුඵල ධර්මයේ අර ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්ද සම්දේ හෝති කියන තැන පෙන්නුම් කරන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදියයි. එහෙනම් චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍යය හේතුඵල ධමයේ අවසාන කොටසයි. එතකොට චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව සංසාර දුකට හේතුව තණ්හාවයි. ඒක කෙලින්ම මේ හේතුඵල ධමයේ අර වේදනාපච්චය තණ්හා කියන තැන තණ්හාපච්චය උපාදාන කියලා විස්තර කරන තැන මේ මැදට දාලා තියෙන උපාදානයයි වේදනාවයි අතර මැදි ධර්මතාවය. ඒකට තණ්හාවයි. එතකොට දෙක. එතකොට දුක නැති කරන ක්‍රමය හා දුක නැති තැන අනුලෝම පරිසම්පාදිය තුල අන්තර්ගත නැහැ. දැන් ආර්ය සත්‍ය දෙකක් අන්තර්ගතයි හේතුඵල ධමයේ පැහැදිලි කරන කාරණාව උද. දුකයි ඒ වගේ දුක්ඛ ආර්ය සත්‍යයයි සමුදය ආර්ය සත්‍යයයි. නිරෝධ ආර්ය සත්‍යයයි නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අන්තර්ගතේ නම් ප්‍රතිලෝම පරිසම්පාදයේ තුලයි. ඒක කොහොමද? ඒකත් මේ විදිහම තමයි දේශනා කරන්නේ. අවිද්‍යා තත්ත්වේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ. එන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙනවා. සංස්කාර අශේෂ විරාග නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. විඥාන අශේෂ විරාග නිරෝධයෙන් ඒ වගේම නාම රූපේ නිරෝධ වෙනවා. නාම රූපය ශේෂයක් අශේෂ විරාග කියන්නේ ශේෂයක් නැතුව කියන එක. එතකොට නාම රූප ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා. සලායතන ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා. විරුද්ධ වේදනා ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව ශේෂයක් වන් නැතුව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා.
උපාදානීය ශේෂයක් පන්නතු නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා පැවැත්ම සංසාර පැවැත්ම. සංසාර පැවැත්ම ශේෂයක් පන්නතු නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය ශේෂයක් පන්නතු නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව කියන අර දුක්ඛ ආර්ය සත්‍යයේ දුක නිරුද්ධ වෙනවා. එතකොට සංසාර විමුක්තියයි. එහෙනම් සංසාරයේ විමුක්තියට අන්තර්ගත ටික තියෙන්නේ පටිලෝම පටිච්චසමුප්පාදය තුලයි. පටිලෝම පටිච්චසමුප්පාදය කියන්නේ අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධා කියනවා වගේ ඒකේ අනිත් පැත්තයි. එහෙනම් චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මයේ ස්වરૂපයයි. එහෙමනම් දැන් අපිට සංසාර විමුක්තිය සංසාරයක් හදන්න නැති තැන තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයි. සංසාරයක් හදන්න නැති තැන තියෙන්නේ සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය තියෙන තැන තියෙන්නේ අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ කියන එකයි. ඒ කියන්නේ අවිද්‍යාව ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙච්ච තැන සංස්කාර නිරෝධ වෙලා තියෙනවා. මේ ආකාරයට අවසාන වෙනවා දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙච්ච තැන සංසාර විමුක්තියයි. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ මේ අනුලෝම පටිච්චසමුප්පාදයේ යටතේ කොටස් දෙකකුයි ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේ යටතේ කොටස් දෙකකුයි කලවම් කරලා හදපු ධර්මතාවයයි. ඒකින්ද කාට හරි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ හේතුඵල ධර්ම අවබෝධ වෙනවා කියන්නේ කාරණා දෙකක් නෙවෙයි එකමයි. එහෙමනම් මොකද මේ මෙච්චර අපිට කලින් කලට පුජ්‍යලයන් පුජ්‍යලයාට දේශකයන් දේශකයාට සූත්‍රයන් සූත්‍රයට කලින් කලට චතුරාර්ය සත්‍ය ලොකු වෙනවා කලින් කලට හේතුඵල ධර්ම ලොකු වෙනවා කියන්නේ බුදුහාමුදුරුව පෙන්නපු එකක් නෙවෙයි. බුදුහාමුදුරුව පෙන්නන්නේ චතුරාර්ය සත්‍යයි හේතුඵල ධර්මයි දෙකක් නෙමෙයි එකක් විදියට. නමුත් බුද්ධ දේශනාවල බුද්ධත්වයේ මූලික කාලවල මුල් බුදු සමය තුල වැඩියෙන් පැහැදිලි කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍යයි. කාරණා හතරකින් සංසාරය ගැන. කාරණා හතරකින් සංසාර විමුක්තිය ගැන. ඒක චතුරාර්ය සත්‍යයි. නැ කාරණා හතරකින් බුදුහාමුදුරුවන්ගේ අවබෝධ වෙච්ච බුද්ධ ඥානයෙන් අවබෝධ වෙච්ච සංසාර ස්වરૂපය හා සංසාර විමුක්තිය ගැන කියනකොට ආර්ය සත්‍ය හතර කියනවා. පහු වෙනකොට තමයි මේ හේතුඵල ධර්මයෙන් තව කාරණා 12ක් එක්ක මේ සංසාර දුකයි සංසාර විමුක්තියයි පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් බුද්ධ දේශනාවලත් පටිච්චසමුප්පාදය ගැන පැහැදිලි කරපු තැන් මූලික අවස්ථාවල මුල් දේශනාව තුල නැහැ. මුල් දේශනාව අපි දන්නවා පස්සකමානුන් වහන්සේලාට දේශනා කරපු ගම්සක් වැලතුන් සූත්‍රය. උතන පටිච්චසමුප්පාදය ගැන හේතුඵල ධර්මයක් ගැන පැහැදිලි කරපු තැනක් නෙමෙයි. ඒ පැහැදිලි කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගැනයි. දැන් මං කියවන චතුරාර්ය සත්‍යයෙන් කාරණා හතරක් ගැන කියනවා. ඒ කාරණා හතර තුල අන්තර්ගතයි කියලා අනුලෝම පටිච්චසමුප්පාදයයි ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයයි. එහෙනම් ඉතින් ඒ කාරණා හතරකින් ඒක පැහැදිලි කරන්න ඒක ඉගෙන ගන්න සංසාර ස්වરૂපය ඉගෙන ගන්න තරම් තීක්ෂණ ක්‍රමයක් ඔය මුල් ශ්‍රාවකයන්ට තිබිලා තියෙනවා. හැබැයි පස්සල මහණුන් වහන්සේලාගෙන් බාලම හාමුදුරන් වහන්සේ ඒ වන විට රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙච්චි. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණානි. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ හේතුඵල ධර්මත් අවබෝධ වුණානි. ඒ අස්සජි හාමුදුරුවෝ එතකොට රහතන් වහන්සේ කෙනෙක් වෙලා දැන් අස්සජි හාමුදුරුවන්ට මුණගැහෙනවා. ඒ වෙනකොට සැරියුත් හාමුදුරුවෝ මේ ශාසනයට ඇතුල් වෙන්න පෙර හිටපු තාපස ස්වරූපී. එතකොට
සරිත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙලා නෑ. සංඝය කියන ගුරුවරයාගේ ශ්‍රාවකයෙක් වෙලා ඉඳලා. ඒ අස්සජි හාමුදුරුවන්ගෙන් අහනවා මේ සරිත් හාමුදුරුව එතකොට තාපසයෙක් විදිහට ඉන්න කාලේ ඔබ වහන්සේ මේ දඹදිව ඉන්න අනිකුත් පැවිද්දන්ට වැඩි වෙනසක් පේනවා. හැමදේම සංවර බවක් පේනවා. ඒක නිසාවෙන් ඔබ වහන්සේ කාගේ ගෝලයෙක්ද? ගුරුවරයා කවුද? එතකොට තමයි කියන්නේ සිද්ධාර්ථ ගෞතම. ඒ ගුරුතුමා මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ද? ඔව්, සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට දැන් සරිත් හාමුදුරුව දැන්ටත් ඉන්නවා, එයාගෙත් ඉන්නවා ගුරුවරේ සංජය. ඒ සංජය ළඟට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සංජය කියන ගුරුවරයා ඉඳලා තියෙන්නේ ඒ කාලේ වෙනකොට රජගහ නුවර කෙට්ටුව සරිත් හාමුදුරුවන්ගේ මුල් ගම තිබිලා තියෙන්නේ නාලන්දාව කියන රජගහ නුවරම එක පැත්තක ළඟම තියෙන ගම්මානය. එතකොට මේ සංජය ගුරුවරයාත් මගධ දේශයේ හිටිය ප්‍රවීණ ආචාර්යවරයෙක්, අධ්‍යාත්මික ගුරුවරයෙක්. දැන් සරිත් හාමුදුරුවොත් ඒ වගේම උපතිස්ස කෝලිත කියන මේ තරුණ සත්‍ය හොයන දෙන්නත් මේ සංජය කියන ගුරුවරයා ළඟට ගියේ ඒගොල්ලන්ටත් එදා හිටිය අනිත් ගුරුවරුන්ට වැඩිය හොඳයි, වැදගත් මේ සත්‍ය ගැන අවබෝධයක් ඇති අපේ ගුරුතුමාට කියලා ඒ අනුව තමයි සංජය කියන ගුරුවරයා ළඟ මේ දෙනම ගෝල තත්ත්වයට පත් වෙන්නේ. දැන් ඒ ඉන්න ගමන් තමයි අනිකුත් මේ පැවිද්ද ගැන අවබෝධයක් ලැබෙන්නේ. ඒ පැවිදි අය දැන් අපි හිතමු ඒ කාලේ වෙනකොට දැන් ප්‍රබලම පැවිද්දෝ දෙන්නේ බෝධිසත්වයන්ගේ ගුරුවරු දෙන්නා ජීවතුන් අතර නෑ. ඒ ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර මේගොල්ලොත් හිටියේ මගධ දේශෙමයි. එමනම් දැන් අපිට ඔය ත්‍රිපිටකය ගත්තම ඔය කියන කාලේ මගධ කියන රාජධානියේ බිම්බිසාර රජතුමාට අයිති ප්‍රදේශය තුළම විශාල අධ්‍යාත්මික ගුරුකුල තිබිලා තියෙනවා. දැන් ඔය ප්‍රබල තුන්දෙනෙක් තමයි අපිට හම්බ වෙන්නේ. බෝධිසත්වයන්ගේ ගුරුවරු වන ආලාර කාලාම තාපසයාත්, ඒ වගේම උද්දකාරාම පුත්‍ර තාපසයාත්, ඒ වගේම සරිත් හාමුදුරන්ගේ, ඒ වගේම මුගලන් හාමුදුරන්ගේ ආදි කාලීන ගුරුවරයා වන සංජය කියන ගුරුවරයා එතකොට මගධ දේශයේ ඉඳලා තියෙනවා. එතකොට මේ සරිත් හාමුදුරු හා මුගලන් හාමුදුරු හැම වෙලෙම විතක්ෂණ තීක්ෂණ ඥානයකින් යුක්තයි. මොකද මේ පෙර පාරමිතා එක උප්පත්ති ලැබපු අය මේ ශාසනයේ අනිවාර්යයෙන්ම ඉහළ කොටස්කාරය. බෝධිසත්වයෙක් පෙරුන්දම් පුරුපු අය. එනිසාවෙන් ඒ තීක්ෂණකමෙන්ම අර පැවිද්දන් ගැන දැකීමෙන්, ඒගොල්ලන්ගේ මේ ගැනීම ඉගෙන ගැනීමෙන් ඒවැ තියෙන ගුණ දොස් ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ උඩ තමයි අහන්නේ අසජා හඳුනා වහන්සේ වෙනස්. වහන්සේගේ ගුරුවරයා කවුද? එතකොට තමයි සිද්ධාර්ථ ගෞතම. එයා සත්‍ය අවබෝධ කරගෙන දින්නේ. ඔව්, එයා සත්‍ය අවබෝධ කරගෙන. එයා එතකොට මේ සත්‍ය තුල තියෙන්නේ මොනවද? කෙටියෙන් මේ උන්වහන්සේ දේශනා කරන ධර්මය මට අපිට කියන්න පුළුවන්ද? දැන් අපිට කියන්නේ සරිත් හාමුදුරන්. අර අසජි හාමුදුර කියන මම දැනට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ගෝලයෙක් වෙලා ළඟදී තමයි මම ගෝලයෙක් වුණේ, නවකෙක් මම. උන්වහන්සේගේ ධර්මය මම හොඳට දන්නේ නැහැ. එහෙම ධර්මයේ සම්පූර්ණ උන්වහන්සේ කියන ටික දන්නේ නැහැ. එතකොට අර සරිත් හාමුදුරුව අහන්නේ අර අසජි හාමුදුරන්, ඒකට කමක් නැහැ. දන්නේ ටික සාරාංශම මොනවා හරි දැන් උන්වහන්සේ කියන අමුතු දෙයක් තියද? අමුතු දෙයක් තියෙනවා නම් ඒක කියන්න. එතකොට ඒ ටික ඇති කියන. දැන් අමුතු දෙයක් කියලා කියන්නේ මොකද්ද? දැන් එතකොට අසජි හාමුදුරුවත් අර එක එක ගුරුවරයා කියන දේවල් එදා මගධ දේශයේ
කෝසල දේශය මුළු භාරතයේම එක එක ගුරුවරු කියන කතා ටිකයි, ඒගොල්ලන්ගේ අධ්‍යාත්මික විග්‍රහ ටිකයි දන්න කෙනෙක්, සැරියුත් හාමුදුරුවෝ දන්න කෙනෙක්. එතකොට දැන් අසජි හාමුදුරුවෝ මෙතෙන්දි කියන්නේ යන්නේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. ඒක තමයි මේ මං කියන්න යන මූලික ධර්ම කාරණය. දැන් උන්වහන්සේ බුදුහාමුදුරුවෝ ආර්ය සත්‍ය හතරක් දේශනා කරනවා කියලා කියන්න තිබුණා අසජි හාමුදුරුවන්ට. නමුත් අසජි හාමුදුරුවෝ එතෙන්දි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සාරාංශය නම් හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම. අන්න පරිසම්පාදයේ ගැන ඉඟියක් මේ. මේ හේතුඵල ධර්මක් කියලා සරියුත් හාමුදුරුවන්ට, සරියුත් එතකොට හාමුදුරුව නෙවෙයි ඇත්තටම තාපසතුමාට, අසජි හාමුදුරුව පෙන්නන්නේ මේ අනිකුත් ශාස්ත්‍රවරු, ඒ කියන්නේ එදා දඹදිවේ හිටපු සියලුම ශාස්ත්‍රවරු සත්‍ය අවබෝධ කරගත්තා කියලා කියන අයගේ නැති සුවිශේෂී ලක්ෂණය බුදුහාමුදුරුව පෙන්වන දහම තුල සත්පුජ්‍යල භාවයක් නැහැ. මේක හේතුඵලයක් පමණක් වෙලා මේ සංසාර දුක හේතුඵල ස්වરૂපයක්. සංසාර විමුක්තියත් හේතුඵල ස්වરૂපයක්. එහෙම නැතුව දැන් සංසාර විමුක්තිය තවත් සතෙක්ගේ හෝ පුජ්‍යලයේගේ ඊශ්වරයේගේ මා බ්‍රහ්මයේගේ උදව් ලබලා ගන්න දෙයක් නෙවෙයි කියන එක තමයි මේ කියන්නේ. දැන් මේ කතාව අහපුවාම එතෙන්දී සරියුත් හාමුදුරුවෝ, දැන් සරියුත් හාමුදුරුවෝ නෙවෙයි තව තාපසතුමා සෝවාන් වුණා කියලයි, ඒ කියන්නේ සෝවාන් වෙලා තියෙනවා, සමාධිත්‍ය ලැබලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඇත්තටම ඉතින් අතීතයේ ඉඳලා එන පාරමිතා ස්වરૂපිය. නමුත් අර ඒ අවස්ථාව වෙනකොට තිබිච්චේ අධ්‍යාත්මික පරිණත භාවයට සුදුසු වෙන්න, චරිතාම් තාපසතුමාට සුදුසු වෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ අස්තජි හාමුදුරු ප්‍රකාශ කරපු එක තමයි තෙන්දි කරේ. මොකද අලුත් දෙයක් කියනවා, අලුත් දෙයේ හේතුඵල ධර්ම. එහෙනම් හේතුඵල ධර්ම මෙච්චර කල් ලෝකේ කවුරුවත් ශාස්ත්‍රවරයෙක් කියලා නැහැ. දැන් මේ පේනවා නේද ඔන්න මුල්ම තැන හේතුඵල ධර්ම සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරලා එතන සෝවාන් වෙනවා. මෙන්න මේක අල්ලගෙන තමයි අපි හුඟක් වෙලාට මහන්සි ගන්නෙ. දැන් මේ හේතුඵල ධර්ම පරිසම්පාදයේ තියෙන්නේ මේ කියලා තියෙන්නේ. ඒක ඉගෙන ගත්තොත් අපි සෝවාන් වෙයි, අපිට සංසාර විමුක්තිය ලැබෙයි කියලා හිතන පිරිස් වර්තමානයේ එන්න එන්න වැඩි වෙනවා. මොකද මේ අධ්‍යාපනයේ සියලු දේ හරියනවා කියන මතය දැන් සමාජය තුල අන්තර්ගත හින්දා. නමුත් මතක තියාගන්න වෙනවා අපි ඒ විදිහට නෙවෙයි ධර්මය ගැන හිතන්න වෙන්නේ. බුදුහාමුදුරුව පෙන්වන්නේ පටිසම්පාදය අවබෝධ වෙන ඒකායන ක්‍රමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥාව ශික්ෂාව සම්පූර්ණ කිරීමයි. ඒ වගේම ඒකම තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. දැන් සීලයක පිළිපදින ශ්‍රාවකයේ ඒ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ගුණය වඩලා, ඒ වගේ මේ සමාධි ගුණයේ ඉඳලා බුදුහාමුදුරුව පෙන්වන ප්‍රඥාව, බුදුහාමුදුරුව පෙන්වන ප්‍රඥාව තුල අන්තර්ගත වෙන්නේ හේතුඵල ධර්මයි කිව්වොත් හරි. නමුත් බුදුහාමුදුරුව පෙන්වන ප්‍රඥා ශික්ෂාව වඩලා හේතුඵල ධර්ම අවබෝධ වෙනවා මිස බුදුහාමුදුරුව පෙන්වන පැහැදිලි කරන පටිච්චසමුප්පාදේ ඉගෙනගෙන ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාව තුළ අන්තර්ගතය, ලෝකෝත්තර ප්‍රඥාව තුළ අන්තර්ගතය හේතුඵල ධර්මයි. හේතුඵල ධර්ම ඉගෙනගෙන ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. මේක දෙක. ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වීම.
එයාට සීල ශික්ෂාවක ඉන්නේ නැතුව සමාධි ශික්ෂාවට යන්න බෑ. එහෙනම් ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වීම. දැන් සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි දෙකම සම්පූර්ණ වෙන එක පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවට බුදුහාමුදුරුවෝ පෙන්වනවා සතර සතිපට්ඨානෙ වැඩිම. එහෙනම් සතර සතිපට්ඨානෙ වඩනකොට සමාධි ශික්ෂාවත් සම්පූර්ණ වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් එක පාට නෙමෙයි. ඒ සමාධි ශික්ෂාවේ අවශ්‍ය ගුණ ටික ඒ පුහුණු ක්‍රමයෙන් ලැබුණට පස්සේ ඒ පුහුණුවම ප්‍රඥා ශික්ෂාව සඳහා යොමු වෙනවා. දැන් ඒක නිසාවෙන් නිවන් දකින ඒකායන ක්‍රමය සතරාතිපට්ඨානෙ වැඩිමයි කියලා කියනවා. එහෙනම් මේ ඒකායන ක්‍රමය වැළලා අවබෝධ වෙන ධමත්තියද ඒ ධම එක විදිහකින් කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධය. තව විදිහකින් කියන්න පුළුවන් හේතුඵල ධම අවබෝධය. දැන් එහෙමනම් අපි හේතුඵල ධම අවබෝධය සඳහා නෙවෙයි ඉගෙන ගන්න. හේතුඵල ධම අවබෝධය සඳහා අපි පුහුණු වෙන භාවනාවයි වැදගත්. ඒකේ ප්‍රතිඵලයක් හේතුඵල ධම අවබෝධ වීම. එහෙනම් පටිච්චසමුප්පාදයයි ශ්‍රාවකයෙක් ඉගෙන ගන්න ඕනේ. මේ හේතුඵල ධම තුල බුදුහාමුදුරන්ගේ සියලු ධර්මයේ තියෙනවා. නැත්නම් අපි මේ හේතුඵල ධමයේ තියෙන ධර්ම කාරණා දන්නේ නැත්නම් තව සත්ව පුජ්‍යල භාවයක් අපේ ගමනට බාධා වෙනවා. එහෙම නැත්නම් අපේ ගමනට ආශිර්වාද කරනවා. අදුසමාන දේවල් ගැන විකෘති දහම් දැනුමකින් යුක්තයි. දැන් භාවනාව තුළ තමන්ගේ තියෙන පරණ සංකල්පනා, පරණ අවිද්‍යාවේ වැඩිකම නිසා සංසාරය හදන්නේ අවිද්‍යාවෙන්නේ. අපි එකක් ගන්න පස්සේ පැහැදිලි කරගමු. අද මේ මූලිකව හේතුඵල ධම්ම මොකද්ද කියන එක විතරයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හේතුඵල ධම්මේ තියෙන ධර්ම කාරණා පැහැදිලි කිරීම අපි දිගින් දිගට එක එක මාසෙදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන නිසා. දැන් අපි කරන පුහුණුව පරණ අවිද්‍යාවෙන් අපි වැඩගත්තේ පුජ්‍යලිය නිසා දැනුත් අවිද්‍යාව අපි තුල තියෙන නිසාවෙන් හේතුඵල ධම දන්නේ නැත්නම් අපිට අපි කරන භාවනාවේ දෙපැත්තක වැරදීමක් වෙන්න පුළුවන්. එක පැත්තක් තමයි භාවනාව සංසාරයේ නිර්මාණය කරන එකක් නෙවෙයි, සංසාර විමුක්ති මාර්ගය ලබා දෙන එකක්. එහෙමනම් සංසාර විමුක්ති මාර්ගයට අපි භාවනාවක් පුරුදු වෙනකොට අපිට මේ භාවනා කිරීම පෙර පුරුද්දා සංසාර පුරුද්දක් නෙමෙයි. ඒක සංසාරේ පුරුද්දුම නැති දෙයි. අපිට අලුත්ම දෙයි. මේ අලුත්ම ඕනම දෙයක් කරනකොට සංසාරගත සත්‍යයේ අලුත් විෂයක් ඉගෙන ගන්නකොට වෙන්න පුළුවන්, අලුත් වැඩක් ඉගෙන ගන්නකොට වෙන්න පුළුවන්, අලුත් වැඩක් කරනකොට වෙන්න පුළුවන්, අලුත් භාෂාවක් කතා කරනකොට වෙන්න පුළුවන්. ඕනම ගමන් මේ ජීවිතය තුළ පරිණත වෙච්ච නැති භාවිතා නොකරන අලුත් දෙයක් ඉගෙන ගන්නකොට බාධා රාශියක් එනවා. එහෙනම් භාවනාවටත් බාධා රාශියක් එනවා. ඒක අරුමයක් පුදුමයක් නෙවෙයි. මොකද අපේ සංසාර ස්වરૂපය නම් සංසාරය හදන එක දුක ඇති කරන එක. දැන් මේ භාවනාවක් වඩන්නේ දුක නැති වෙන මාර්ගයක් අනුගමනය කරනවා, පුහුණු වෙනවා. ඒකටත් අපිට එහෙනම් බාධා එනවා. මෙන්න මේ බාධා ටික අපි භවනා කරන ශ්‍රාවකයෝ තවත් පුද්ගලයෙක්ගේ බලපෑමක් කියලා විශ්වාස කිරීම හෝ විශ්වාසය සඳහා යොමු වීම හෝ විශ්වාසය ගිරන්න තරම් සාක්ෂි තව කවුරු හරි බොරුවට කිව්වොත් පිළිගැනීම හෝ සිදු වෙන තාක් තමන්ගේ භාවනාවට අවාසි. මොකද සංසාර දුක ඇති වෙන්නේ හේතුඵල ධමයක් තුලින් මිසක් සංසාර දුකේ නිර්මාණය තියෙන්නේ තවත් සත්පුජ්‍යල භාවයේගේ බලපෑම මත නෙමෙයි.
එහෙමනම් දැන් මේකේ භයානක ප්‍රති ගොඩක් වෙන්න පුළුවන් භාවනා කරන කෙනාට. හේතුඵල ධහම කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ නැතුව. නැතු මේ හේතුඵල ධහම ඉගෙනගෙන නිවන් දකින්නවා කියන එක නෙමෙයි මේ මම පැහැදිලි කරන්න යන්නේ. ඔයගොල්ලෝ ගන්න භාවනාව හේතුඵල ධහම කියන එක ඉගෙන ගත්තේ නැතුව කරගෙන යනකොට ඔයගොල්ලන්ට වෙන බාධා මොනවද කියන තමයි මේ මතක් කරන්නේ. පළවෙනි බාධාව තමයි තමන් විශ්වාස කරනවා දැනට ජීවත් වෙන තමන්ගේ නෑදෑයෝ හිතවතුන් අල්ලපු ගෙදර අය වෙනත් මිනිස්සු මගේ භාවනාවට බාධා. දැන් ඒක හේතුඵල ධර්මයෙන් ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නෑ. මේකේ ධර්මතාව ටික බාධාව තියෙනවා. සංසාරය යන ධර්මතාව ටික. නමුත් භාවනා කරන ශ්‍රාවකයාගේ අවබෝධය අර පුද්ගලයා මේ මිනිස්සයා මගේ නිවන් මාර්ගයට බාධාවා. මේ ජීවත්තුන් අතර ඉන්න අය බාධා කියලා ඕන තරම් මේ ප්‍රශ්න අහනවා කියනවා. අපිට භාවනා කරන්න බෑ මේ গিදර දූ දරුවන්ගේ කටයුතු. ඒක කියන්නේ මොකද්ද? ඒකට බාධාව තියෙන්නේ මේ තමන්ගේම ඇසුරු ගන්න කට්ටිය. ඒ කියන්නේ මොකද්ද? හේතුඵල ධහම ගැන නෙමෙයි ආට විශ්වාසය. තවත් තමන් පාලනය කරන තවත් ප්‍රබල සතේ පුජ්‍යලයක ඉන්නවා. සමහර කෙනාට මේ ප්‍රබල කෙනා මහා බ්‍රහ්මිය වෙනවා. තව කෙනෙකුට මේ තමන්ට බාධා කරන තමන් පාලනය කරන ප්‍රබල කෙනා ගෙදර හදන බල්ලා වෙනවා. දැන් මේ අඩුපාඩු ආවේ ශ්‍රාවකයාට කොහෙන්ද? හේතුඵල ධර්මයක් ගැන දන්නේ. තව අයට භාවනා කරලා මේකට බාධා මැරිච්ච මිනිස්සු වෙනවා. අමනුස්සු. තමන්ගේම ඥාති පරම්පරාය අමනුස්සය නැතු මේ පිට රට මැරිදි හැම මිනිහම් මැරෙනවා. ඒ කිසිම මනුස්සයෙක් බාධා වෙන්නේ. අර ගෙදර ඉන්න බල්ල බාධා වෙනවා වගේ මැරිච්ච ආච්චි බාධා කරනවා. මේ හේතුඵල ධහම දන්නේ නැති එකේ තියෙන විපාකය. හේතුඵල ධහම විශ්වාස නොකිරීමේ විපාකය. හේතුඵල ධහම අවබෝධ වීමේ විපාකය නෙමෙයි. අවබෝධ වුණා නම් මෙහෙම විකබ්බ මෙහෙම දේවල් දෙන්න බෑනේ. තව සතේ පුජ්‍යලයක් ලොකු වෙන්න බෑනේ. තව අනිත් පැත්තට යනවා. මේ භාවනා කරන අය හිතාගෙන ඉන්නවා මට ආශිර්වාද කරනවා. කවුද? දැනට ජීවත් වෙන මිනිස්සු. එහෙම නැත්නම් අමනුස්සෙ දෙවියෙක් බ්‍රාහ්මී දේව බැල්ම මට මගේ භාවනාවට උදව් වෙනවා. මෙන්න මේ වගේ තිරස්කීන විශ්වාසය. මේ බොළඳ විශ්වාසය. ඒ බොළඳ විශ්වාසය භාවනාවට බාධාවක්. මේ බාධාව ඇති වෙන්නේ හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක් කියලා නොදන්න කමයි. එහෙනම් තවත් මිනිසෙක් හෝ අමනුස්සෙක් හෝ තමන්ගේ මේ සංසාර ගමනට බාධා කරනවා නෙමෙයි බුදුහාමුදුරු පෙන්නන්නේ. තවත් මිනිසෙක් හෝ අමනුස්සෙක් හෝ තමන්ගේ සංසාර විමුක්තියට බාධා කරනවා නෙමෙයි කියලා දේශනා කරන්නේ. අපිට හැමදාම බාධාව අපි තුල අපේ සිතේ හටගන්න ධම්ම ටික. අන්නේ ධම්ම ගොනුවේ තියෙන මූලික කාණ්ඩ ටික තමයි අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, ඒ වගේම තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිද්ද. මේවා ඇති වෙන්නේ අපි ළඟ. මේ ධර්මතාවලට බලපාන්නේ අල්ලපු ගෙදර කෙනා හෝ තවත් මිනිස්සෙක් හෝ ගෙදර ජීවත් වෙන කෙනෙක් හෝ මරිකිමිනියෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මියෙක් හෝ කියලා ගන්න එක බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ අදහසක්. මේ වගේ විශ්වාස තිරස්චාන විද්‍යාව විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙම නැතුව දැන් මේ විදිහට ගන්න බෑ. අපේ මේ සංසාරයේ පැවැත්මට උදව් වෙන්නේ භෞතික දෙයක්. භෞතික බලවේගයක්.
සත්පුජ්‍යල බලවේගයක් නෙමෙයි. භෞතික දෙය අවුව වැස්ස වගේ ජාති, වතුර පොළොව මහ පොළොව ඒ වගේ ඉර හඳ වගේ දේවල්. මෙන්න මේ වගේ විශ්වාස තියෙනවා නම් ඒ විශ්වාසයත් වැරදි කියන එකයි මේ හේතුඵල ධර්මයෙන් කියන්නේ. ඉතින් මේ විදිහට ගත්තම හේතුඵල ධර්ම ඉගෙන ගැනීම ඒගොල්ලෝ දැනට මේ භාවනාව තුළ ඇති කරගෙන තියෙන බහුබූත අදහස් නැති කරගන්න උදව් වෙන්න පුළුවන්. හේතුඵල ධර්ම ඉගෙන ගත්තා කියලා නිවන් දකින්න එකක් නෙමෙයි මේ කියන්නේ. නිවන තුළ අන්තර්ගත ධර්ම අර අනුලෝම ඒ ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයයි. සංසාරය තුළ අන්තර්ගත ක්‍රමය, සංසාරය හදන ක්‍රමය අනුලෝම පටිච්චසමුප්පාදයයි. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, ওই විදිහට එන අනුලෝම ස්වરૂපය සංසාරය හදන අනුපිළියෙලයි. සංසාර විමුක්තිය තුල අන්තර්ගත වෙන්නේ අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධෝ. කියන්නේ අවිද්‍යා නිරෝධ වෙච්ච තැනයි සංස්කාර නිරෝධ වෙච්ච තැන, මේ කියන පරිසම්පන්න කරුණු නිරුද්ධ වෙච්ච තැන. දැන් මේක ගැන එක එක කරුණු ගැන පැහැදිලි කරන්න වෙන්නේ අපිට ඊගා පොයේ ඉඳලායි. තව එක කරුණක් අපි මෙතෙන්දි මතක් කරනවා මේ වැඩසටහනට. මේ අවිද්‍යාව කියන එක ගිය පොයේදී අපි මතක් කරා. අවිද්‍යාව කියන්නේ බුදුහාමුදුරුවෝ නම් කරන්නේ මෙහෙමයි, අවිද්‍යාව කියන්නේ නොදැනීම. ඒක නොදැනීම කිව්වම මොනවහරි නොදැනීමක්. එකෙන් සියලුම නොදැනීම අවිද්‍යාවද? නෑ, එහෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට විද්‍යාව කියන්නේ එහෙනම් දැනුවත් වීම. එතකොට අපිට වරදින්නේ අපි වැඩියෙන් යමක් දන්නවද එතන අපේ අවිද්‍යාව අඩුයි කියලා වර්තමාන මිනිස්සු භාවිතා කරනවා. එහෙනම් හුඟක් දේවල් දන්නේ මිනිසා, දන්නේ මිනිස්සයා විද්‍යාවෙන් යුක්තයි. උගක් දේවල් දන්නේ නැති කෙනා අවිද්‍යාවෙන් යුක්තයි. මේ සමාජ පිළිගැනීම. මේ සමාජ පිළිගැනීම හේතුඵල ධර්මයට අදාළ නැහැ. හේතුඵල ධර්මයේදී බුදුහාමුදුරුවෝ පෙන්වන අවිද්‍යාව කියන්නේ මේකයි, විද්‍යාව කියන්නේ මේකයි. එන්නේ ඒ දේවල් විතරයි අවශ්‍ය වෙන්නේ මේ අවිද්‍යාව විද්‍යාවෙන් කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන අවිද්‍යාව දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මේ අවිද්‍යාව. විද්‍යාව ඒකේ අනිත් පැත්ත. එතකොට විද්‍යාව කියලා පැහැදිලි කරන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එතකොට මොනවා හරි දැනගත්තේ ඒක විද්‍යාව නෙවෙයි. මොනවා හරි නොදන්නේ ඒක අවිද්‍යාවක් නෙමෙයි. දැන් භාෂාවල් දන්නේ නැති එක අවිද්‍යාව නෙමෙයි. එතකොට ශිල්ප ශාස්ත්‍ර දන්නේ නැති එක අවිද්‍යාව නෙමෙයි. ඒ වගේම භාෂාවල් ගොඩක් දන්නේක විද්‍යාවක් නෙමෙයි. ශිල්ප ශාස්ත්‍ර ගොඩක් දන්නේක විද්‍යාවක් නෙමෙයි. හයි බුදුහාමුදුරුවෝ විද්‍යාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ධර්මයෙන් ඉගෙන ගන්න. එම් විද්‍යාවයි අවිද්‍යාවයි බුදුහාමුදුරුවෝ වෙන් කරන්නේ සංසාර දුක පිළිබඳව තියෙන කාරණා. සංසාර දුක කියන එක එහෙනම් අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥාන. මේ සංසාර දුකේ නොදෙනුවත් තමයි. සංසාර දුකට හේතුව නොදෙනුවත්කම අවිද්‍යාවටයි තියෙන්නේ. සංසාර දුක නැති තැන නොදන්නකම අවිද්‍යාවටයි තියෙන්නේ. සංසාර දුක නැති කරන ක්‍රමය නොදන්නකම අවිද්‍යාවටයි තියෙන්නේ. දැන් සංසාර දුක දැනගැනීමට ශිල්ප ශාස්ත්‍රයක් දැනගත්තා කියලා සංසාර දුකද අවබෝධ වෙන්නේ? එහෙමනම් දැන් මේ ඉගෙන ගන්න මිනිස්සුන්ට සංසාර දුක අවබෝධ වෙන්නේ? එහෙම එකක් ධර්මයේ නැහැ. එහෙනම් අද ඉගෙන ගත්තේ කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු බුදුහාමුදුර පහල වෙනකොට ඉන්න බෑනේ. මොකද එහෙම අද මිනිස්සු ඉගෙන ගන්න කිසි දෙයක් එදා තිබුණේ නැහැ. එහෙම භාෂාවල් නෑ, අඩු ගන්න
දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඉතින් ඉංග්‍රීසි භාෂාව තිබුණේ නැණි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න. එදා තිබුණේ නැණි මේක. නමුත් ඒගොල්ලෝ අවිද්‍යාව නැති කරගෙන තියෙනවා. විද්‍යාව පහල කරගෙන තියෙනවා. එතකොට එක එක තාක්ෂණී ඉගෙන ගන්න. එහෙම එකක් නැහැ නේද? ඒකින් ද මෙතන මේ මම්මුලා වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තමන් ළඟ දැන් තියෙන මොනවා හරි කුණු ගොඩක් එක සමාන කරගෙන මන් ළඟ ඒක තියෙනවා කියලා ධර්මය නොදන්න කමින් ගන්නේ වැරදි දික්කගත සම්ප්‍රදායක්. එහෙනම් දුක්ඛේ අඥානං කියන එක අවිද්‍යාවේ අයිතිකම්. මේක සංසාර දුක එක්කයි බැඳිලා තියෙන්නේ. ඒක එහෙමනම් ඥානය වෙන්නේ දුක්ඛේ ඥානං. ඒ එතන දුක්ඛේ ඥානං තියෙන්නේ විද්‍යාව තුලයි. දැන් දුක්ඛ සමුදය අඥානං තියෙන්නේ අවිද්‍යාව තුලයි. දුක්ඛ සමුදය ඥානං තියෙන්නේ විද්‍යාව තුලයි. දැන් ඔය විදිහට බැලුවම දුක්ඛ නිරෝධේ ඥානං තියෙන්නේ විද්‍යාව තුලයි. දුක්ඛ නිරෝධ නිරෝධේ අඥානකම තියෙන්නේ අවිද්‍යාව තුලයි. ඒ වගේම නිරෝධ ගාමිනී පටිපදායේ අඥානකම තියෙන්නේ අවිද්‍යාව තුලයි. දුකෙන් නිදහස් වෙන මාර්ගය පිළිබඳ දැනුවත්කම තියෙන්නේ විද්‍යාව තුලයි. මෙන්න අවිද්‍යාවයි විද්‍යාව. එහෙමනම් මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා තනි වචනයෙන් කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාවයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම විද්‍යාවයි. එහෙම නැතුව ත්‍රිපිටකය ඉගෙන ගැනීම විද්‍යාව නෙවෙයි. ත්‍රිපිටකය නොදැනුවත්කම අවිද්‍යාව නෙවෙයි. දැන් ඒ විදිහටම වැටෙනවා මේක. ඒක නිසාවෙන් මේ නිවන් මාර්ගය කියන එක ආර්ය ශ්‍රාංග මාර්ගය වැඩිමයි. ඒක මල පොතේ අකුරන්න බැරි කෙනාට බුදුහාමුදුරුවෝ ද්වීප ක්‍රමයක් අනුගමනය වෙනවනම් ඒකට සුදුසු උපදෙස් ලැබෙනවනම් ඒක වැඩෙනවාමයි. එයාට විද්‍යාව පහළ වෙනවාමයි. එයාගේ අවිද්‍යාව දුරු වෙනවාමයි. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙච්ච තැන තියෙන ධර්මතාවයේ හේතුඵල දහමයි. හැබැයි හේතුඵල දහමෙන් අර මම කියපු කාරණා වලින් ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයයි. අවිද්‍යාව තියෙන හැම තැනම තියෙන්නේ අනුලෝම පටිච්චසමුප්පාදයයි. ওই දෙක තමයි ආකාර දෙක. දැන් තව මෙතෙන්දී වැදගත් වෙනවා කාටත්. දැන් අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. ඒතර විද්‍යාව කියන්නේ බුදුහාමුදුරෝ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානන්නේ. එතකොට මේ අවිද්‍යාව පැහැදිලි කරා වගේ පැහැදිලි කරනවා මේ සමානව තව ධර්ම කාරණා. ඒක තමයි චතුරාර්ය සත්‍යයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය බුදුහාමුදුරුව හඳුන්වන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔය විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒකට අවිද්‍යාවත් ඔක එහා සමානයි. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය දුක්ඛේ විද්‍යාව කියන එක. විද්‍යාව කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් ඔයගොල්ලෝ හැමදාම පාඩම් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හඳුන්වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරන්නේ ධර්මයේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් අපිට බලන්න ඕනේ එහෙනම් මේ දෙකම සමානයි. ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා ධර්මයේ. එකක් ලෞකික සම්මාදිට්ඨිය. ඒකට කියන කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං කියලා මේ විදිහට පැහැදිලි කරන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය.
ඒ වගේම අවිද්‍යාව විද්‍යාව කියන එක පැහැදිලි කරන්නේත් ওই විදිහමයි. දැන් එහෙමනම් මේ ප්‍රශ්නය නොදැන්න කම. මේ චතුරාර්ය සත්‍යයයි හේතුඵල ධර්මයි දෙකක් නෙවෙයි එකක් කියලා පැටලෙන්න ලොකු හේතුව. මොකක්ද මේ දෙකේ වෙනස? මොකක් හරි තියද මෙතන? ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හඳුන්වන විදිහටමයි බුදුහාමුදුරුවෝ අවිද්‍යාව විද්‍යාව කියන එක හඳුන්වන්නේ. දැන් අවිද්‍යාව විද්‍යාව කියන එක සම්බන්ධ වෙන්නේ සාංසාරිකව. ඒ කියන්නේ අතීත සංසාරයේ ඉඳලා අවිද්‍යාවේ එකතු කරපු ටිකක් අපි ළඟ තියෙනවා. ඒක අතීතයට බැඳිලා අතීත සංසාරයේම ප්‍රතිඵල ටිකක්. දිට්ඨිය කියන්නේ අතීතය එකක් නෙවෙයි. දිට්ඨිය කියන්නේ වර්තමානයේ ඇහැ කන නාසය දිවකය මනස කියන මෙන්න මේ අපේ උප්පත්ති ඉන්ද්‍රියකට ඒ වර්තමානයේ අරමුණක් එනකොට හටගන්න ධර්මතාවය. එහෙනම් දිට්ඨිය කියන්නේ වර්තමානයට බැඳිච්ච එක. අවිද්‍යාව විද්‍යාව කියන්නේ වර්තමානයට නෙවෙයි අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා ගලාගෙන ආපු එක. දිට්ඨිය තමයි වර්තමානයේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන කියන්නේ දැන් දිට්ඨියක් එතකොට එක අරමුණක් තුල අන්තර්ගත එකක්. ඒ අරමුණේ වුණාම වෙන දිට්ඨිය. ඇහැට රූපයක් පේන වෙලාවේ තියෙනවා එක දිට්ඨියක්. ඒක නැති වෙලා කනට සද්දයක් ඇහෙනකොට වෙන දිට්ඨියක් බවට හැරෙන්න පුළුවන්. ඒක අලුත් දිට්ඨිය. සමාන දිට්ඨි වෙන්න පුළුවන්. නමුත් ඒක අලුත් එකක්. එතකොට මනසට මොනවා හරි මතක් වෙන්න පුළුවන් අරමුණක්. එතකොට ඒ මතක් වෙච්ච මොහොතේ ඇති වෙන්නේ අලුත් දිට්ඨිය. එහෙනම් දිට්ඨිය කියන එකයි වර්තමානයේ බලපවත්තන එක දිට්ඨිය. දිට්ඨිය එක වර්තමානයේ තියෙනවා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයම් සති සමාධි. ඔය ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටිකේ නම් වර්තමාන ස්වરૂපය. වර්තමානයේ එක එක අරමුණේ හටගන්නේ දෙයක්. විද්‍යාව අවිද්‍යාව කියන එක වර්තමානයේ විතරක් බලපාන්නේ නැහැ. මෙච්චර කාල සංසාරයේ කරපු සියලු දේ එක්ක ගනුදෙනු කරන එක. ඒකේ ඉතුරුවක්. ඒකින් දා දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දැන් සෝවාන් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබනවා කියන්නේ එක අරමුණක අවිද්‍යාව නැති අරමුණක් හදනවා කියන එක. එතකොට ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ අවිද්‍යාව හදන අරමුණ තුල දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං කියන එක තියෙනවා. ඒ අරමුණ තුල මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං නැහැ. ඒකින් ද ඒ දික්කෙන් අවිද්‍යාව පෝෂණය කරන්නේ. එහෙනම් සෝහන් වෙනවා කියන්නේ අවිද්‍යාව සහමුලින් නැති වුණා නෙවෙයි. අවිද්‍යාව පෝෂණය නොලබන එක අරමුණක් ලබා ගන්නවා. ඒ අරමුණේ තියෙන ධිට්ඨිය තුල අන්තර්ගතය තමයි ආර්ය සත්‍ය හතර. දැන් ආර්ය පුද්ගලයා ටිකෙන් ටික තව තව ජීවත් වෙලා මේ ඒ ලබාගත් ක්‍රමයක් කියද ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලානේ මේක ලැබුණේ යාට ආර්ය සත්‍ය ලැබුණේ. ඒක තව දුරට ඉහළට ඉහළට පෝෂණය වෙලා දැන් සෝවාන් ඵලය වෙනකොට ඒ ඵලෙදිත් අර තියෙන සම්මාදිට්ඨිය ලක්ෂණ අන්තර්ගතයි. දුකේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං. නමුත් එයාට අවිද්‍යාව තව පෝෂණය ලැබෙන අවිද්‍යාව සිදු කරන අවිද්‍යාවට උල්පන්දන් දෙන තව අරමුණු විශාල සංඛ්‍යාවක් තියෙනවා ජීවිත කාලයක ජීවත් වෙනකොට. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඕනෙයි. ඒ හැකියාවෙන් අහක් වෙලා නැහැ. එතකොට දෙවෙනි ආර්ය තත්ත්වයට එනකොට අර කියන ධිට්ඨියෙන් අවිද්‍යාව නැති වෙලා නෙමෙයි සහමුලින්.
අවිද්‍යාව පෝෂණය ලබන දිට්ටි අඩු සංඛ්‍යාවක් ඇති කරගෙන තියෙනවා. ඒක ඇති වෙන ප්‍රමාණය සුවං වෙච්ච පුජ්‍යලට වඩා අඩු. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ මූලික ලක්ෂණයෙන් යුතු දිට්ටි ඇති වෙන ප්‍රමාණය වැඩි. කාටද? සකදාගාමි පුජ්‍යලයට. ආර්යයන් වහන්සේට. දැන් ඊට එහා ගියෝ අනාගාමි වෙනකොට තවත් වැඩි වෙනවා. මොනවද වැඩි වෙන්නේ? අවිද්‍යාව පෝෂණය නොකරන දිට්ටි. දැන් මෙහෙම ගිහිල්ලා අවිද්‍යාව පෝෂණය කරන එකම දිට්ඨියක් ඇති නොවන ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ. අන්න එතෙන්දී අවිද්‍යාවේ සහමුලින් නැතිවීමක් තියෙනවා. එහෙනම් අන්න එතන තමයි අවිද්‍යා අශේෂ විරාග නිරෝධ කියන ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙච්චි දිට්ඨිය ඇති වෙන තැන. එහෙනම් සෝවාන් වෙච්චි පුජ්‍යලයාගේ සමහර දිට්ටි තියෙනවා අවිද්‍යාව නිරෝධ වෙච්චා, සමහර ගොඩක් දිට්ටි තියෙනවා අවිද්‍යාව නිරෝධ වෙච්චි නැති. සාමාන්‍ය පෘථග්ජනයන්ගේ කොයි දිට්ටියකවත් අර අවිද්‍යාව නිරෝධ වෙච්චි අවස්ථා නැහැ. ඉතින් ඔන්නෝක තමයි මේ පැහැදිලි කරන හේතුඵල ධර්ම. එහෙම නැතුව මේ හේතුඵල ධර්ම ඉගෙනගෙන නිවන් දකින්න බෑ කියන කාරණේයි අපි ඇයි හේතුඵල ධර්ම ඉගෙන ගත්ත යුත්තේ භාවනා කරන කෙනෙක් කියලා කියන පුජ්‍යලයට භාවනා කරන කෙනෙකුට ඇයි වටින්නේ බා හේතුඵල ධර්ම ඉගෙන ගැනීම නැත්නම් තමන් භාවනාවට බාධා හෝ භාවනාවට ආශිර්වාද කරන හේතුඵල ධර්මෙන් පිට තවත් සත්ත්ව පුජ්‍යලයෝ මේකට ආඳගෙන තමන් අමාරු වෙනවා. ඉතින් එන්නේ තේමාවෙන් තමයි අපි ලබන ඇසල පෝය ඉඳලා ඉදිරියට මේ පරිසම්පාදයේ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරාදී කරුණු ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසෙත් මේ පැහැදිලි කරපු ධර්ම කාරණා එක්ක තමන්ගේ භාවනාවට උදව් වෙන තමන්ගේ මත වැරදි මතවාද අහක් කරගන්න, අහක් කරගෙන ඔය කරන භාවනාව පිරිසිදු කරගන්න, කමඨහන පිරිසිදු කරගන්න මේ දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. වෙනද වගේම 1:30ට විතර වෙනද කාලෙම ඒ ප්‍රශ්න සාකච්ඡා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.